අපේ හැම ඡන්දදායකෙක්ම සක්‍රීය ඡන්දදායකෙක් බවට පත්කරන වැඩපිළිවෙලක් ගමින් ගමට වසමෙන් වසමට ආසනෙන් ආසනයට ගෙනියන්න අපි සූදානම්. කොට්ටාස මට්ටමේ රැස්වීම 5024ක් ඊට අමතරව ඉන් එහාට ගිහිල්ලා ග්‍රාම නිලධාරි වසම් රැස්වීමේ 14,021ක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අනුබද්ධ සංවිධාන රැස්වීම 1600ක් මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා. මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව බලන්න අපි වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නිදහස් පාක්ෂිකයා ඡන්ද නායකයෙක් බවට පත් කරන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද එකතු කරන්නෙක් බවට පත් කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල හදලා රට පුරා ඔවුන් හරහා ගෙන යාමට අද දවසේ බලාපොරොත්තු වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා 115ට ගෙනාපු වැට් බද්දේ 108ට අඩු කරනවායි කිය. 108කට අඩු කිරීම තුල අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව මේ අඩු කිරීම තුල විශාල වශයෙන් නැවත පරිභෝජනය වැඩි වෙනා මිනිසුන්. ඒ වගේම උපයන විට ගෙවීමේ බද්ද මේකත් සම්පූර්ණයෙන් අහෝසි කරන තැනකට ගේන වැඩපිළික් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තිබෙන්නේ. ඔබ දන්නවා අද රුපියල් 50,000 ඉඳලා පේයි ටැක්ස් එක නැත්තම් උපයන විට ගෙවීම ගන්නවා. රුපියල් 50,000කට රුපියල් 7,500ක් ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ නිසා මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළිවෙල් දෙකේ එකක් උපයන විට ගෙවීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම සහ දෙවෙනම 108 දක්වා වැට් බදුව අඩු කිරීම තුල තාම ඉක්මනින් ශාල වර්ධනයක් පෙන්නුම් කරන්න වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්.